ඔබගේ ආදරණීය පියා ඔබ දකින විදිය ගැන කියන්න. මම මේ කොහොමදයි ඒකට උත්තර දෙන්නේ මට හිතා ගන්න අමාරුයි. නමුත් මම මෙහෙම කියන්නම්, මං කිව්වේ මට අප්පච්චිව මතක සුපර් හීරෝ කෙනෙක් වගේ වීරයෙක්. ඒ කියන්නේ අප්පච්චි කෙනෙකුට වඩා වීරයෙක් විදිහට මතක. ඒ වීරයාගේ නික්ම යාම සිද්ධ වුණෙත් හරි අමුතු විදිහකට, සාමාන්‍ය විදිහකට යා අපෙන් නික්ම යන්නේ නැති වෙයි කියලානේ අපිට හිතුනේ. ඒක ඇත්ත. මොකද ජැක්සන් ඇන්තනි කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි, එයා විශේෂ මිනිහෙක්. ඒකට කවදාවත් අපි හිතුවේවත් නැති අමුතුම, අපි අහලවත් නැති ඇක්සිඩන්ට් විදිහ, අපි අහලවත් නැහැ එහෙම එකක් මේට කලින්. ඒ මොකද ඉතින් එවැනි විශේෂ කෙනෙකුට හැමදේම විශේෂයි, ඒ නික්ම යාමත් විශේෂයි. අද අපේ ඇතුලේ ඒ හිටියටත් වඩා තදින් බැඳිලා ඉන්න අපේ හිතේ ජීවත් වෙන කමත් විශේෂයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ භවයේ නැවත ඉපදීමක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ ඉපදෙනවා නම් අප්පච්චිගෙම පුතා වෙලා ඉපදෙන්න කියලා තමයි මටත්, මං හිතන්නේ මගේ අයියත් අක්කත් ඒකට එකඟ වෙයි. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව, අප්පච්චිගෙම පුතු වෙලා නැවත ඉපදෙන්න කියන එක.